Good morning. Tapat sundara dawasak ada sanuda. Ogollo nang me wenakota udasana negitala rakiyawata yanna lesth wenawa edi kiyala thamai mata hitenne. Itin me sundara udasana matak karanne me loke thiyena vividathwaya. Balannako kammaliyo tika hitiyot vitarai mahanch vela weda karana minissunwa hoya ganna puluwam. Kammaliyo hitiye naththam mahanch vela weda karana minissu hoya ganna ba. එතකොට බලන්න කොච්චර මේ ලෝකේ ලස්සනයිද කියලා. ඉතින් ඕගොල්ලන්ගේ සමාජෙ හැම තිස්සෙම බලන හැම තැනම ගොඩක් වෙලාවට මෙලෝදයක් නොකර දවස ගත කර කර අනිත් එකාගේ කුණු අපුල්ල අපුල්ල ඉන්න මිනිස්සු ඕන තරම් ඕගොල්ලෝ දැකලා ඇති. එක වෙලාවකට පුංචි වෛරයකුත් ඇති වෙනවා නේද කියලා මං අහන්න ඕනේ. මොකද සමහර උන් කොහේ නිකන් ඉන්නවා. කිසිම දෙයක් කරන්නේ නැහැ. ඉතින් අපි ඉගෙන ගන්න ඕනේ ප්‍රධානම දේ තමයි කම්මැලි මිනිස්සු ඔබේ ජීවිතෙන් ඈත් කරන්න. කම්මැලි කම කියන්නේ පිළිකාවකටත් වැඩිය එහා ගිය විනාශයක් අපේ ජීවිතවලට ළඟා කරලා දෙන එලිමන්ට් එකක් කිව්වොත් නිවැරදි. ඒකෙහිඳ හැම වෙලාවෙම කම්මැලියෙක් ඉන්නවද ඌව කෙලින්ම අයින් කරලා දාන්න ඔබේ ජීවිතෙන්. හරියට මම ඉස්සෙල්ලා කිව්වා වගේ තමයි. බෝ වුණොත් කම්මැලිකම එතනින් ඔබේ ජීවිතේ අවසානයි. ඒ වගේම මම අපේ ලංකාවේ අයගේ දකින තව දෙයක් තමයි සමහර මිනිස්සු උත්සාහයෙන් ඉදිරියට යන්න මාර වෙහෙසක් දරනවා. ඒක මට හොඳට තේරෙනවා. මොකද මගෙත් එක්ක කතා කරන අයගේ ෆීඩ්බැක්ස් එක බලනකොට මට තේරෙනවා හරිම ජව සම්පන්නව උත්සාහවන්තව ඉදිරියට යන්න. ඒ වගේම හැමදේම නිකන් ඉල්ලන ගොබිලියෝ සෙට් එකකුත් ඉන්නවා කියන එක මේ වෙනකොට මටත් හොඳට තේරුම් ගිහිල්ලා තියෙන්නේ. මෙන්න මේක හොඳට මතක තියාගන්න. ඔබ ලාංකිකයෙක් නම් ඔබ ලංකාවේ සමාජයට ආදරේ නම් ඔබ කළ යුතු එකම දෙයක් තියෙනවා ශ්‍රී ලංකා. ඔබ හැමතිස්සෙම තව මිනිහෙකුට රුපියලක්වත් නිකන් දෙන්න එපා. ඒ වෙනුවට ඔබ ඔවුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් කියලා දෙන්න. ඒ වෙනුවට අපි සරලවම කියනවා නම් නිකං කන්න දෙනවා වෙනුවට බිලි පිට දෙන්න කියලා තමයි ගොඩක් අය කියන්නේ. අන්න ඒ වගේ කවුරු හරි කෙනෙක් අනේ අපොයි මට කරගන්න විදියක් නැහැ, මට අමාරුයි, මට ජීවත් වෙන්න විදියක් නැහැ කියලා ඔබට ඇඟිල්ල දික් කරනවා නම් ඔබට කියනවා නම් ඔවුන්ට කියලා දෙන්න ඕනේ පළවෙනිම දේ තමයි මහන්සිලා වැඩ කරන විදිය. ඒ වගේම දෑතේ රස්සාවක් උගන්වන්න අමතක කරන්න එපා. ඒක තමයි ඔබ විසින් ඔවුන්ට දෙන්න පුළුවන් ලොකුම දායාදේ. මොකද මුදල් දුන්නොත් ඒක තවත් එක දවසකට එක තප්පරයකට වෙන සෑහීමක් විතරයි. මොකද කවමදාකවත් මුදල් දීලා මිනිහෙක් සතුටු කරන්න බෑ ශ්‍රී ලංකා. ඉතින් මේ සුන්දර උදෑසන ඕගොල්ලන්ට කියන්නේ මේ සමාජේ මෙන්න මේ කොටස් දෙකම ඉන්නවා. කම්මැලිකම, ඍණ අදහස්, හැම එකක්ම උඩ බලාගෙන ඉන්න, අහසින් කඩාගෙන වැටිලා වගේ ඉන්න මිනිස්සු ඔබේ ජීවිතෙන් අයින් කරන්න. ඒ මිනිස්සු අනිවාර්යයෙන්ම විශාල පිළිලයක් ඔබට, ඔබේ දියුණුවට එන ලොකුම බාධකය තමයි. කිසිම වැඩක් නැතුව නිකන් කවුරු හරි අපි ඇවිල්ලා රැකගනී කියන මිනිස්සු. ඉතින් ඔබට පාර විවෘතයි. දියුණු වෙන්න පුළුවන් වෙන්නේ මහන්සියෙන් වැඩ කරන, මහන්සි වෙලා හිතන පතන, මහන්සි වෙලා ජීවිතයට අර්ථයක් එකතු කරගන්න බලන අවංක ශ්‍රී ලාංකිකයන්ට පමණයි. එහෙනම් good morning ශ්‍රී ලංකා.